සාදරයෙන් පිළිගන්නවා. බලන්න මේක මේකට අරන්නේ මාවල් අන්නේ ස්කූඩි පෙප්ට් එක රෑන්ක් එකක් මේ තියෙන්නේ. පොතල බලන්න මේ ස්කූඩි පෙප්ට් එකේ මේ පෙප්ට් වලට තමයි විශේෂයෙන් ওই වැඩේ වෙන්නේ. ඩියෝ වලටත් වෙනවා. ඩියෝ ප්‍රෙෂර් වල නම් වම් පැත්තේ රෑන්ක් ප්‍රෙෂරේ තමයි ගොඩක් කැඩෙන්නේ. මේක මේ දකුණ කැඩෙන්න හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් මේ මේක හදපු එන්ජිමක්. මේකට කාලෙකට කලින් හදපු එකක්. මේ හදපු එකේ වැරද්දක් නෙවෙයි. ඔයිල් වැඩ කරලා තියෙනවා. ඔයිල් වැඩ කරේ නැත්නම් මේ රොඩ් එක යනවනේ. රොඩ් එක ගිහිල්ලා නැහැ. රොඩ් එක ඉතින් කොහොමද ඉතින් ගහන්න වෙනවා. ඉතින් මේ රෑන්ක් රේසර් එක කැඩලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට මේ බයික් හදන කට්ටියට තමයි විශේෂයෙන් මේ හදන කට්ටියටයි වදින කට්ටියටයි දෙගොල්ලටම වැදගත් වෙනවා. ඔයාලා ඔය මේ සාමාන්‍යයෙන් දැන් මේක මේ පැත්ත මැග්නට් එක පැත්ත මේ පැත්තනේ අපේ බෙල්ට් එක පැත්ත ඔය ස්කූඩි පෙප් බයික් එක මේක මේකේ වම් පැත්තට තමයි පොට තියෙන්නේ. එතකොට නට් එක වම් පැත්තට තමයි තද වෙන්නේ බෙල්ට් එකේ. අර අපි කියන්නේ රෝලර් හබ් එකේ. එතකොට එතනදී මේ ඔය ඔයාලා කපන කටු අනම් මනම් තියලා ගහන්න ගියොත් ආන් එහෙම වුණාම තමයි මේ ක්‍රෑන්ක් රේසර් කැඩෙන්නේ. මේ පැත්ත වුණත් මේ පැත්ත වුණත් කොයි පැත්ත වුණත් ක්‍රෑන්ක් රේසර් කැඩෙන්න බලන්නේ ඔය කපන කටු තියලා ගහන්න ගියාම තමයි. මැග්නට් වීල් එක ගැලවෙන්නේ නැතුව පුලර් කරන්න ගියාම පුලර් කරන්න නැතුව පුලර් කරන්න නැතුව ඔය මේ එක එක නියන් දාලා ඩඩම් බඩම් ගාලා ගහන කට්ටිය ඉන්නා. එහෙම කරන්න එපා කියලා තමයි ඉල්ලා සින්න ඔය කට්ටියගෙන්. ඉතින් ස්කූඩි පෙප් නේද? ස්කූඩි පෙප් එක රස කතා ගොඩක් තියෙනවා අපේ. ඉතින් බලමු ඊළඟ වීඩියෝ එකෙන් හමු. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.